තෙරුවන් සරණයි අයබෝවන්. 10 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ කෙටි සටහන්. පළවෙනි පාඩම අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන පාඩමට අදාළවයි පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ කෙටි සටහන ඉදිරිපත් කරන්නේ. පළවෙනියටම අපි බලමු පාඩමෙන් සඳහන් වෙන ලස්සන ගීතය. විසරද වික්ටර් රත්නායක කියන ගායකයා තමයි මෙම ගීතය ගායනා කරන්නේ. ගීතය තමයි අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලිසලා කියන ගීතය. මොකක්ද මේ ගීතයෙන් කියවෙන දේ? මොකක්ද මේ ගීතයෙන් කියවෙන්නේ? උතුම් වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙතෙක් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රෝන් වහන්සේ වන ලෞතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ පිළිබඳව වික්ටර් රත්නායකයන් විසින් ගායනා කරන ගීතයක් තමයි අමාදහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා කියන මේ ගීතය. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියවෙන ගීතයක්. ඊළඟට දෙවැනි අංකය බෝසත් උපත හා සම්බන්ධ අභියෝගයේ සාර්ථක වීමට බලපාපු හේතු මොනවද? බෝසත් උපත හා සම්බන්ධව අභියෝග තිබුණා. අන්නේ අභියෝග ජයග්‍රහණී කරන්නට සාර්ථක වෙන්නට බලපාපු හේතු දෙවියන් ආරාධනා කළ පමණින්ම බෝසතාණන් වහන්සේ එය නොපිළිගැනීම බෝසත් උපත සිදුවීම සඳහා ආරාධනාවක් කරනවා දෙවියන්. කාලෝයන්තේ මහාවීර උපජ්ජමාතු කුච්ච ඒ විදිහට ආරාධනා කරනවා. හැබැයි ඒ පමණක්ම ප්‍රමාණවත් කියලා හිතුවේ නැහැ. පංචමහා විලෝකණය මගින් පූර්ව අධ්‍යයනයක් කිරීම පංචමහා විලෝකණය බලනවා. ඒ පංචමහා විලෝකණය බලලා තමයි බෝධිසත්වයන් වහන්සේ උපත ලබා ගැනීම සඳහා ස්ථානයක්, උපත ලබා ගැනීම සඳහා ප්‍රදේශයක්, රටක්, ඒ වගේම තමන් පිළිසිඳ ගැනීම සඳහා මවක්, ඒ විදිහට බොහෝ කරුණු සොයා බලා විමසලා තමයි බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ උපත සඳහා සුදුසු සියලු දේම තීරණය කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ උපත ඉතාමත් වටිනා වූ උපතක් බවට පත් වුණා. තමාගේ අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසලා බැලුවා. ඒ නිසා තමයි බෝධිසත්වයන් වහන්සේගේ උපත උත්තරීතරම උතුම්ම උපතක් බවට පත් වුණේ. පංචමහා විලෝකණය කියලා කියන්නේ මොකක්ද? තමාගේ අවසාන උපත සඳහා සුදුසු පසුබිම කරුණු පහක් අනුව නුවණින් විමසලා බලන එක තමයි මේ පංචමහා විලෝකණය කියලා කියන්නේ. තමාගේ අවසාන උපත බුද්ධත්වයට පත් වෙන ආත්ම භාවයේ අවසාන වශයෙන් මම ඉපදෙන්නේ කොයි විදිහටද, කොයි තැනකද, කවුරු මව පියා කරගෙනද කියලා බලනවා. අන්න ඒක තමයි පංචමහා විලෝකණය කියලා කියන්නේ. පංචමහා විලෝකණයෙන් ලබා දෙන ආදර්ශ සියලු අරමුණු ඉටු කරගත හැකි සාර්ථක ජීවිතයක් සඳහා පදනම සකස් කරගත යුතු බව. සියලු අරමුණු ඉටු කරගන්න පුළුවන් විදිහේ සාර්ථක ජීවිතයක් සඳහා අපි පදනමක් හදා ගන්නට ඕන. එහෙනම් වැදගත් වෙන දෙමව්පියෝ දෙන්නෙක් තෝරගත්තා, වැදගත් වෙන රටක්, ප්‍රදේශයක්, ඒ වගේම කාලයක්, එහෙම බලලා තමයි මේ බුද්ධත්වයට පත්වීම සඳහා උපත කියන එක ලබා ගන්නෙ. එහෙනම් අනිවාර්යයෙන්ම තමන්ගේ අරමුණු ඉටු කරගන්නට අරමුණු වෙනත් එකක් අපි ඉපදෙන්නේ. එහෙම නැත්නම් අපි රැකිරක්සාදිය කරන්නේ වෙන තැනක නම්, එහෙම නැත්නම් අපි ඉගෙන ගන්නෙ තමන් ලොකු තැනකට යන්න බලාපොරොත්තු වෙන ඉගෙන ගන්න. හැබැයි ඒ තමන් බලාපොරොත්තු වෙන විෂය ඒකක ඉගෙන ගන්න බැරි වෙන, ඉගෙන ගන්න ලැබෙන්නේ නැති පාසලක ඉගෙන ගත්තොත් ඔබට කවදාවත් ඔබේ ඒ අධ්‍යාපනික අරමුණට යන්නට බෑ. ඒ වගේ බෝධිසත්වයන් වහන්සේ මුලින්ම පංචමහා විලෝකණය තුලින් කළේ තමන්ගේ අරමුණ සඳහා ගමන් කරන්නට පුළුවන් ආකාරයට සියලු දේ සම්පූර්ණත්වයට පත් වෙන සුදුසුම තත්ත්වයට පත් කරගෙන උපත ලබා ගැනීම. ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී සිතා විමසා බලා කටයුතු කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ පංචමහා විලෝකණය කියන ඉගැන්වීම තුළින් පෙන්වා දෙනවා, ආදර්ශය තුළින් පෙන්වා දෙනවා. සනික තීරණ මත ක්‍රියා කිරීමෙන් වැළකිය යුතු බව උන්වහන්සේගේ චරිත ලක්ෂණ තුළින් පෙන්වුම් කෙරෙනවා. මීළඟට පස්වෙනි අංකය බෝසත් උපත සිදු වූ අවස්ථාවේ සිදු වූ ආශ්චර්යවත් සිදුවීම්, පියවර හතක් තැබීම, සාමාන්‍ය පුද්ගලයෙක් දරුවෙක් ඉපදිච්ච ගමන් ඒ වගේ ඉදිරියට ගමන් කිරීමක් සිදුවෙන්නේ නැහැ. හැබැයි බෝධිසත්වයන් වහන්සේ ඉපදිච්ච ගමන් පියවර හතක් ඉදිරියට ගමන් කරනවා.
බෝසත් සිරිපා පිළිගැනීමට සත්පියුම් පිපීම ඒකත් බෝසත් උපත සිද්ධ වෙච්ච අවස්ථාවේ සිදු වෙච්ච විශේෂ කාරණාවක් සිංහනාද පැවැත්වීම අග්ගෝහමස්මි ලෝකස්ස ජෙට්ඨෝහමස්මි ලෝකස්ස සෙට්ඨෝහමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්ති දාහනි පුනබ්බවෝ නැවත වතාවක් මම මේ පුනර්භවයට පත් වෙන්නේ නැහැ කියන ප්‍රකාශය සිංහනාදයක් විදිහට ඉදිරිපත් කරනවා ඉපදිච්ච ගමන් කතා කරනවා කතා කරලා මේ තමන්ගේ සිංහනාදය ඉදිරිපත් කරනවා සාමාන්‍ය පුංචි දරුවෙක් ඉපදෙනකොට සිදුවෙන කාරණාවන් වලට එහා ගියපු සිදුවීම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා මිලකට 6 වෙනි අංකය අධ්‍යාපනික වශයෙන් බෝසතාණන් වහන්සේට පැවති අපයෝග හා විශේෂත්ව මොනවද අධ්‍යාපනික මේ වශයෙන් බෝධිසත්වයන් වහන්සේට තිබුණු කරුණු අපි බලමු ගොඩක් කරුණු තියෙනවා අපි එක එක කරුණ අවධානය යොමු කරමින් සාකච්ඡා කරමු ඔබට අවශ්‍යයට පුළුවන් මේ කරුණු මේ අවස්ථාවේදීම සටහන් කරගන්නට රාජකීය පවුලකට අදාළ සැප සම්පත් ආරක්ෂාව මැද ඉගෙන ගැනීම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සැප සම්පත් ලැබෙනකොට ඉගෙන ගන්න එක අමතක වෙනවා ඉගෙන ගන්න එක අසාර්ථක වෙනවා හැබැයි රාජකීය පවුලක ඉපදිච්ච කෙනෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ හැබැයි අධ්‍යාපනයේ කඩාකප්පල් කරගත්තේ නැහැ ඒක ලොකු අභියෝගයක් රජ කුමරුකට අවශ්‍ය ශිල්ප පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබීම අනිත් කාරණිය රාජකුමාරයෙක් විදිහට රජ කෙනෙකුට අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍ර හැදෑරිය යුතුයි එහෙනම් ඒ ශිල්ප ශාස්ත්‍ර තමන්ගේ තත්වයට එහෙම නැත්නම් රාජකුමාරයෙක් විදිහට ලැබිය යුතු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම එක අභියෝගයක් බවට පත් වුණා ඊළඟට නීති ශාස්ත්‍රය කඩු ශිල්පය දුනු ශිල්පය හා ඇතුන් අසුන් හැසිරවීම ආදී සියලු ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ පුහුණුවක් ලැබීමත් බෝධිසත්වයන් වහන්සේට ලොකු අභියෝගයක් වුණා රජ කෙනෙක් විදිහට නීති ශාස්ත්‍රය කඩු ශිල්පය දුනු ශිල්පය හා ඇතුන් අසුන් හැසිරවීම මේවා රජ කෙනෙක් විදිහට හැදෑරිය යුතු ශිල්ප ශාස්ත්‍ර මේවා හැදෑරීම අභියෝගයක් බවට පත් වුණා ඊළඟට සර්ව මිත්‍ර කියන බමුණු පණිවරයාගෙන් තා කෙටි කලකින් ශිල්ප ශාස්ත්‍රයේ හැදෑර හදාරන් නිමා කරන්නට ලැබීමත් ලොකු අභියෝගයක් බවට පත් වුණා සුදුසු කාලයේදී ඉක්මනින්ම අධ්‍යාපනයේ ලබා නිමා කරන්නට පුළුවන් නම් ඒක ලොකු අභියෝගයක් ජයග්‍රහණය කිරීමක් එහෙම නැතිව දෙතුන් වතාවක් විභාගය කරමින් නැවත නැවත විභාගය කරමින් එහෙම කරනවා කියලා කියන්නේ ඒක අපි අභියෝගයක් ජයග්‍රහණය කිරීම නෙවෙයි සර්ව මිත්‍ර කියන බමුණාගෙන් බමුණු පඬිවරයාගෙන් බෝධිසත්වයන් වහන්සේ ඉතාමත් කෙටි කාලයකින් අධ්‍යාපනය හදාරා නිමා කළා ගුරුවරයා වෙතින් සියලු ශිල්ප ශාස්ත්‍ර කුමරා මැනවින් කඩිනමින් ප්‍රගුණ කිරීම කියන කාරණය අපිට ගන්නට පුළුවන් ඊළඟට කිසිවිටකත් ආචාර්යවරයාගේ හිත නොරිදවීමට කටයුතු කිරීම ගුරුවරයාගේ ගෞරවය සහ ගුරු භක්තියෙන් යුක්තව කටයුතු කිරීම එකම දේ නැවත නැවත සිහිපත් කිරීමට ගුරුවරයාට අවශ්‍ය නොවීම තවත් වැදගත් කාරණාවක් ශිෂ්‍යෙක් විදිහට ඔබ ඉගෙන ගනිද්දී ගුරුවරයාගෙන් නැවත නැවත අහන්නට සිද්ධ වෙනවා නම් ඉතින් ගුරුවරයාට නැවත නැවත කියලා දෙන්නට සිද්ධ වෙනවා නම් කාලය ගොඩක් ගත වෙනවා ඒ අවබෝධය ඇති කරවීම සඳහා හැබැයි බෝධිසත්වයන් වහන්සේට එහෙම ගැටලුවක් තිබුණේ නැහැ ඕනෑම දෙයක් ඉතාමත් ඉක්මනින් ග්‍රහණය කර ගැනීම හැකියාවක් තිබුණා කීකරු බව කාරුණික බව වැනි ලක්ෂණ අනුව කටයුතු කිරීම ශිෂ්‍යෙක් වුණත් කීකරුකම තියෙන්නට ඕන කාරුණික බව කියන කාරණය ශිෂ්‍යෙක් ශිෂ්‍ය ජීවිතය තුලත් වැදගත් ඒ කාරණේ ඒ ගුණයන් ශිෂ්‍යෙක් විදිහට පැවතුණා උගන්වන දේ හොඳින් ධාරණය කර ගැනීමේ ශක්තිය තිබුණා ඒ වගේම මෙත් සිතුවිලි වලින් යුක්ත වීම නිර්භීත බව අන් අය තලාපෙලා නැගී සිටීමේ ආසාවක් නොතිබීම කුමරානෝ නිහඬව සියලු ශිල්ප මැනවින් හැදෑරීම සමහර අය ශිල්ප ශාස්ත්‍ර හදාරනකොට ගොඩක් සද්දේ තමන්ගේ බලපුලුවන්කාරකම් මේ දේවල් පෙන්වන්න උත්සාහ කරනවා හැබැයි බෝධිසත්වයන් වහන්සේ එහෙම ලක්ෂණ පෙන්වුම් කළේ නැහැ ඉගෙනීමට සිත යොමු කරමින් කටයුතු කරනවා ඉගෙන ගන්න කාලයේදී ඉගෙනීම සඳහා අපි සිත යොමු කළ යුතුයි ගොඩක් දෙනෙක් ඒ කාලෙදී ඉගෙනීම සඳහා සිත යොමු කරන්නේ නැහැ සිය වයසට ගැලපෙන දේ කිරීම තම දෙමව්පියන්ට හෝ තමාට හෝ අගෞරව වන කිසිවක් නොකිරීම මේ වගේ ගොඩක් ගුණයන් අධ්‍යාපනික ජීවිතය තුළ අධ්‍යාපනයේ ලබන වයස තුළ බෝධිසත්වයන් වහන්සේගේ චරිතය තුළින් පෙනෙන්නට තිබුණු අභියෝග මේ සියලු අභියෝග ජයග්‍රහණය කරමින් තමයි
බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 16 වෙනකොට අධ්‍යාපනය ලැබලා නිමා කරන්නේ. 7 වෙනි අංකය. තරුණ කාලයේ කුමරකුගේ ජීවිතය අභියෝග හා විශේෂ ලක්ෂණ. තරුණ කාලයේ තියෙන විශේෂ අභියෝග මොනවද? ධනය, බලය, රජ බලය ආදී සියලු සැප සම්පත් නොඅඩුව ලැබෙනවා. මේ හැම දෙයක්ම ලැබෙනවා. කල නොහැක්කක් නොවීම කරන්න බැරි දෙයක් නැහැ කියන තත්වයෙන් අභියෝගයක් ජයග්‍රහණය කරන්නට පුළුවන් ශක්තියක් තිබුණා. උදම් නොවේ සියල්ල විමසුම් නුවණින් යුතුව සිදු කිරීමේ හැකියාව. ධනය ධන බලයේ තිබුණා, රජ බලයේ තිබුණා, ඒ විදිහේ ඒ වගේම සියලු ආකාරයේ සැප සම්පත් තිබුණා. කල නොහැක්කක් නැහැ කියන තත්වයෙන් තමන්ට හැමදේම පුළුවන් තත්වයෙන් හිටියා. උදම් නොවේ සියලු දේවල් විමසුම් සීලීව බලා කටයුතු කිරීමේ හැකියාවක් තිබුණා. තරුණ කාලයේ කුමරුගේ ජීවිතයේ තිබුණු අභියෝගය. ධනය, රජ බලය ආදී එක නිවැරදි විදිහට තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න යන්නට ලැබෙනවා කියන්නේ ඒක ලොකු අභියෝගයක්. කල නොහැක්කක් නොවීම. උදම් නොවේ සියල් විමසුම් සිතින් කටයුතු කිරීම. 8 වෙනි අංකය විවාහ ජීවිතය හා සම්බන්ධ අභියෝග හා විශේෂත්ව. 16 හැවිරිදි යෞවනයේට එළඹ කුමරුන්ට සුදුසු කුමරියක සරණ පාවා දීම 16 හැවිරිදි යෞවනයේට එළඹිත් කුමරුට එහෙමයි සඳහන් කරන්නේ. සුදුසු කාලයේදී සුදුසු කුල කුමරියක ආවාහ විවාහ කටයුතු වලදී යොදා ගැනීම, සරණ බන්ධනයට ලක් කර ගැනීම, විවාහ වීම. ඒක ලොකු අභියෝගයක්. දෙමාපියන්ගේ පූර්ණ කැමැත්ත මත විවාහ කටයුතු සිදුවීමත් විවාහ කටයුත්තකදී ලොකු අභියෝගයක්. ශිල්ප ඥානය පිළිබඳව සැක කළ ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීමට ලැබීම. තමන්ගේ විවාහය හා සම්බන්ධව ගන්න ගත්තට පස්සේ අපින් අහන්නේ විවාහ ජීවිතය හා සම්බන්ධ අභියෝග හා විශේෂත්ව. අපිට මොකක් හරි අභියෝගයක් එන්නට පුළුවන්, ඉගෙනගෙන නැහැ, ඒ වගේ අභියෝගයක්. ඒ වගේ අවස්ථාවකදී තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් දෙන්නට ඕන. බෝධිසත්වයන් වහන්සේට තමන් හදාරපු ශිල්ප ශාස්ත්‍ර සියලු ඥාතීන් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. සමහර අය ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඉගෙන කියා ගන්න දේ යම්කිසි කෙනෙක් ඉදිරියේදී ප්‍රදර්ශනය කරන්න අපොහොසත් වෙනවා, බිය වෙනවා. ඒක අභියෝග ජයග ගැනීමක් නෙමෙයි. සියලු සුදුසුකම් සපුරා සිටි බැවින් නිර්භීතව ඉදිරිපත් වෙන්න පුළුවන්කම තිබුණා. සියලුම සුදුසුකම් සම්පූර්ණ කළා. සමහර වෙලාවට මිල මුදල් වලින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අය ඉන්නවා. ඒ අයට මේ විදිහට නිර්භීතව සියලු දෙනා ඉදිරියේදී තමන්ගේ දස්කම් පෙන්වන්නට බෑ. බොහෝ ඥාතීන් හමුවේ ධනු ශිල්පය, කඩු ශිල්පය, අතුන් ඇතුන් හා අසුන් මෙහෙවීම, මේ වගේ දස්කම් පෙන්වනවා ඉතාමත් හොඳින්. ස්වයංවරයකින් සුදුසු කුල කුමරියක තෝරා ගැනීමේ සිරිතට අනුව තමයි සුප්‍රබුද්ධ සාක්‍ය කුමාරයාගේ රූමද්දීනියක් වෙච්ච බද්ද කච්චායන හෙවත් යසෝදරාව තෝරාගන්නේ සුදුසුම කුල කුමරිය විදිහට. ස්වයංවරයකින් කියලා කියන්නේ විවාහ ජීවිතය හා සම්බන්ධව පැවතුණු චාරිත්‍ර ධර්මයක්. ඒ චාරිත්‍ර ධර්මයට අනුව තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව නෙවෙයි විවාහ ජීවිත විවාහ මංගල අවස්ථාවන් උදා වෙන්නේ. ඒ නිසා ඒ සියලු අභියෝග බෝධිසත්වයන් වහන්සේ, සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ජයග්‍රහණය කරනවා. විවාහ ජීවිතයෙන් ලබා දෙන ආදර්ශ, යෞවනියකු ලෙස විවාහය සඳහා සුදුසු කුල කුමරියක තෝරා ගැනීම අපිට ලබා දෙන ආදර්ශයක්. බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, දෙපාර්ශවයේම ආශිර්වාදයේ මැද විවාහ මංගල්‍ය සිද්ධ වීම කියන කාරණයත් විවාහ ජීවිතයකදී වැදගත්. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය තුළින් අපිට ලබා දෙන වැදගත් ආදර්ශයක් බවට පත් වෙනවා. 10 වෙනි අංකයේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු සම්බන්ධ අභියෝග. පිය රජුගේ බෝධිසත්වයන් වහන්සේගේ දෙමව්පියන් තුළ තිබුණු බලාපොරොත්තු, ඒ බලාපොරොත්තු ඉටු කිරීම, දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම කියන අභියෝගයේ දරුවෙක්ට, හැම දරුවෙක්ටම තියෙන අභියෝගයක්. ඒ අභියෝගයන් අතර පිය රජුගේ එකම ප්‍රාර්ථනීය බවට පත්ුනේ පුත්කුමාරයා සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා දකින්න එක. ඊට බාධක වන කිසිවක් කුමාරයාට දකින්නට සැලැස්ුවේ නැහැ. ඒ විදිහට තමයි කුමාරයාට පිය රජතුමා කටයුතු කළේ. රජ කුමරුකු ලෙස සිය පුතුට උසස් කාම්භෝගී ජීවිතයක් ගෙවීම සඳහා මාළිගා 3ක් හදලා දීලා තිබුණා. එහෙනම් මේ තමන්ගේ පියතුමාගේ කැමැත්ත තිබුණා. ඒ වගේම සක්විති රජ කෙනෙක් වීම සඳහා
බාධා වෙන කිසිම දෙයක් දරුවට මේ කුමාරයාට නොපෙනෙන විදිහට ක්‍රියා කරනවා රජ කුමරෙකු ලෙස සිය පුතුට උසස් කාමභෝගී ජීවිතයක් ගෙවීම සඳහා මාලිගා තුනක් හදලා දෙනවා මේ මාලිගා තුනේ කටයුතු කරනවා හැබැයි බෝධිසත්වයන් වහන්සේ අවසානයේදී බුද්ධත්වයට පත් වෙනවා බුද්ධත්වයට පත් වෙන්නේ සක්විති රජ කෙනෙක්ටත් වඩා ධාර්මික වූ යහපත් වූ තුන් ලෝකයේම ගරු කරන උතුම් කෙනෙක් බවට පත් වෙමින් පියතුමාගේ අරමුණ උනේ සක්විති රජ කෙනෙක් කිරීම හැබැයි ඊට එහා ගිය පුතත්වයකට පුතණුවන් සිද්ධාර්ථ බෝධිසත්වයන් පත් වෙනවා ඍතු තුනට අනුරූපව සාදා දුන්නු මාලිකා ගිම්හාන කාලයට රම්ම්‍ය මාලිකාව හේමන්ත සුරම්ම්‍ය මාලිකාව වස්සාන කාලයට සුභ කියලා රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිකා තුනක් හදලා දීලා තිබුණා. ඒ වගේම මේ මාලිකාවල රූමත් කුමාරිකාවෝ කුමාරයාව පිනවීම සඳහා නිතරම නැටුම් ගයීම් ඉදිරිපත් කරමින් ක්‍රියා කරනවා. කිසිම දවසක මේ මාලිකාවලින් පහලට බහැලා නැහැ. බැස්සේ නැහැ කියලා බෝධිසත්වයන් වහන්සේම සිහිපත් කරන අවස්ථාවක් තියෙනවා. ඒ තරම් සැප සම්පත් අනුභව කරමින් තමයි බෝධිසත්වයන් වහන්සේ ක්‍රියා කරන්නට යෙදුනේ. සැප සම්පත් හා සම්බන්ධව සිදුහත් කුමරු දැක්ක ආකල්පය කියන අභියෝගය. සැප සම්පත් ලැබෙනකොට අපි ඒ සැප සම්පත් වලට ඇලෙනවා. හැබැයි බෝධිසත්වයන් වහන්සේ එහෙම ඇලෙන්නේ ගියේ නැහැ. රජ සැප විඳීම කුමරාගේ අරමුණ නොවු නිසා තමයි ඒ වගේ ඇලෙන්නට ගියේ නැත්තේ. ජීවිතයේ යථාර්ථයත් විමුක්තියත් සොයා යාම අරමුණ බවට පත් කරගත්තා. ඒ නිසා රජසැප විඳීම පිළිබඳව ආසාවක් ඇල්මක් බෝධිසත්වයන් වහන්සේට තිබුණේ නැහැ. කාමභෝගීව බව හා රජසැප කුමරුට අභියෝගයක් වුණා. කුමරුට අභියෝගයක් වුණා කාමභෝගී බව සහ රජසැප කියන එක. ඊළඟට සිය සැප සම්පත් తాවකාලික බව දැකීම. ඊළඟට සදාකාලික සුවයක් උදා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ක්‍රියා කිරීම. අනුක්‍රමයෙන් ඒ ජය ගැනීම තමා කරන සියලු කටයුතු නිවැරදිව මනවින් සිදු කිරීම කියන කාරණාවන් බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයේ සැප සම්පත් හා සම්බන්ධව සිදුහත් කුමරු දැක්කූ ආල්කල්පය හා සම්බන්ධව සහ අභියෝග රාශියක් බවට පත් වුණා. රජ සැප විඳීම කුමරුගේ අරමුණ උනේ නැහැ. ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගැනීම අභියෝගයක් තිබුණා. බුද්ධත්වයට පත්වීම අභියෝගේ නත්ති දහනි පුනබ්බව නැවත මම පුනර්භවයකට පත් වෙන්නේ නැහැ කියන මේ ප්‍රකාශය ඉදිරිපත් කළා තිබුණා. කාම්භෝගී බව හා රජ සැප කුමරුට අභියෝගයක් වුණා. ඒ නිසා සියලු සැප සම්පත් తాවකාලික බව తాවකාලිකයි කියලා දැක්කා. සදාකාලික සුවයක් උදා කර ගැනීම අභියෝගයට මුහුණ දෙන්නට බෝධිසත්වයන් වහන්සේට සිද්ධ වුණා. ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හිත හදාගත්තා. ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් වැඩ කටයුතු යොදාගත්තා. මෞසිනහස අහිමි අභියෝගයට මුහුණ දුන් බෝසතාණන් වහන්සේගේ චරිතයෙන් ලබා දෙන පණිවිඩ මව අහිමි වූ බව සිතමින් කාලය ගත නොකිරීම ළමා වියෙහිත් තරුණ වියෙහිත් දුරදක්නා නුවණින් යුතුව කටයුතු කිරීමට ක්‍රියා කිරීම. මව නැති වුණා කියලා එහෙම ක්‍රියා කරන්නට ගියේ නැහැ. දුරදක්නා නුවණින් යුක්තව බෝධිසත්වයන් වහන්සේ ක්‍රියා කරනවා. විමසුම් සීලී තරුණීකු ලෙස මුහුණ දුන් අභියෝග සහ ඒ දෙස බැලූ ආකාරය මාලිකාවෙන් පිටත ලෝකයේ යථාර්ථය දැකීමට කුමරුට අවශ්‍ය වීම කුමරු දැකීම චන්නැමතිගෙන් ඒ පිළිබඳව විමසලා බලනවා. රජ වේන්ට යාම ප්‍රිය කිරීම සතර පෙර නිමිති දැකීම ප්‍රබල මානසික ගැටලුවක් ඇතිවීම සතර පෙර නිමිති හුදෙක කායික රූප ලෙසම නොසලකා ජීවිතයේ යථාර්ථය ප්‍රකාශ කරන කනුල ලෙස බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරන එක විමසුම්සීලී ලක්ෂණ. ඊළඟට නිසකවම සැකයක් නැතිව ලෝකී උපන් සත්වයා හැමදෙනාම වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා කියන කාරණය සතර පෙර නිමිති දැක්කට පස්සේ බෝධිසත්වයන් වහන්සේ හොඳින් තේරුම් ගන්නවා. මේ දේවල් වලින් මිදීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ සඳහා පිළිවෙලක් තියෙනවද කියලා විමසුම්සීලීව හොයනවා. චන්න සමග දුටු දේවල් පිළිබඳව සාකච්ඡා කිරීම තුළින් ඒ පිළිබඳව අපිට හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පැවිදිරුවක් දැකීම කියන හතරවෙනි පෙර නිමිත්ත දැක්කට පස්සේ මේ කියන දුක්වලින් සියලු දුක්වලින් නිදහස් වීම සඳහා ක්‍රමයක් තියෙනවා කියලා බුදුසත්ත්වයන් වහන්සේ තේරුම් අරගත්තා. ජීවිතයේ සියලු දෙනා මුහුණ දිය යුතු අභියෝග සාමාන්‍ය මහලු බවට පත් වෙන එක ලෙඩ වෙන එක මරණයට පත් වෙන කියන කරුණ වලට අපිට පත් වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් උපසාන්ත පැවිදිරුව දැකීමෙන් ඇති කරගත්ත தත්ත්වය අපි බලමු. සංසුන් බවට පත්වීම නිසා බෝසත් සිරිත සුවිශේෂ වෙනසකට පත් වුණා. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයේ විමසුම් සීලීව
බැලීමත් එක්ක සම්පූර්ණ වෙනසකට පත් වෙන අවස්ථාව තමයි බෝධිසත්වයන් වහන්සේ පැවිදි කෙනෙකු දැකීම කියන අවස්ථාව. හතරවෙනි අවස්ථාව. නිෂ්කාමී සැහැල්ලු පැවිදි ජීවිතයකට යොමු වීම සඳහා කල්පනා කිරීම. සාංශාරික අභියෝග ජයගත හැකි බව කුමරුට අවබෝධ වෙනවා. පැවිදිරුවක් උපසාන්ත පැවිදිරුව දැකීමත් එක්ක රාහුල කුමරුගේ උපත පැවිදි වීමට බාධකයක් බව සිහි වී සිදුහත් කුමරු ප්‍රකාශයක් කරනවා. රාහුලෝ ජාතෝ බන්දනං ජාතං කියලා. රාහුලෝ ජාතෝ බන්දනං ජාතං කියලායි ප්‍රකාශ කරන්නේ රාහුල කුමරුගේ උපත බාධකයක් කියලා කල්පනා කරපු නිසා තමයි මේ විදිහේ ප්‍රකාශයක් පිට වෙන්නේ. රාහුල කුමරු අතහැර යාමට තීරණය කරන්නේ තම පුතණුවන් වෙනුවෙන් ගිහි ගෙයි රැඳුනොත් ඒ වගේ පුතුන් සුවහසක් බොහෝ දිනෙකට දුකෙහි කිලි සිටින්නට සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝ දිනෙක දුකෙන් නිදහස් කරවීමේ අදහසින් දරුසෙනෙහස අමතක කරලා රාහුල කුමාරයා අතහැරලා බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙය අතහැරලා ගියේ. තේජසින් සපිරි එහෙත් සාන්ත වූ ප්‍රියංකර වූ බෝසතුන්ගේ අනුපමේ රූපශ්‍රීය කියන්නේ ප්‍රකාශ වන නිබ්බුත පද සම්බන්ධ අදහස්. කිසා ගෞතමී නම් සාක්කි කුමරියගේ කුමරිය තමයි මේ නිබ්බුත පද ප්‍රකාශ කළේ. නිබ්බුත පද ප්‍රකාශ කළේ කිසා ගෞතමී විසින්. මෙවන් පුතෙකු ලද මවක් පියෙක් නිවුනෝ වෙත යන්න එහි කියවේ. මුලින්ම කියවෙනවා මේ වගේ පුතෙක් ලබාගත් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් නිවීමට පත් වෙනවා කියලා. බොහෝ පුතුන්ගෙන් දෙමව්පියන්ට නොලැබෙන විදිහේ ගෞරවයක් එතනදී බෝධිසත්වයන් වහන්සේ නිසා සුද්ධෝදන රජතුමාට සහ මහාමාය දේවි කියන දෙමව්පියන්ට ලැබෙනවා. භද්‍ර යෞවනයේ පසුවන තරුණයෙකු තුලින් බලාපොරොත්තු විය නොහැකි තැන්පත් ස්වභාවයක් තමයි ඒ තුලින් කියවෙන්නේ. එසේම මෙවැනි ස්වාමියෙක් ඇති බිරියක නිවීම ලැබ සිටින්නියකි කියන ප්‍රකාශය තියෙනවා. එතනදී කියවෙන කාරණේ තමයි කුමරා යහපත් ස්වාමියෙකු ලෙස සාර්ථක යුග ජීවිතයක් යුග දිවියක් ගත කළා කියන එක. එහෙමනම් දෙමව්පියන්ගේ ඥාතීන්ගේ ඒ වගේම ස්වාමි පුරුෂයෙක් විදිහට හැම අංශයකින්ම සාර්ථක වෙච්ච කෙනෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. ජසේසුරු සියල්ල ඉවත දමන ලද්දේ අලුයමලු කෙළපිඩක් වගේ සැප සම්පත් සියල්ලක්ම ඉවත දාලා තියෙන්නේ. අලුයම් කාලයේම අපි කෙළපිඩක් විසිකරනවා. කටේ අරගෙන අපි විසිකරනවා එළියට. ඒක අපි කිසිම ඇල්මක් නැතිව පිරියාවෙන් තමයි විසිකරන්නේ. ඒ වගේ තමයි අලුයමලු කෙළපිඩක් වගේ බෝධිසත්වයන් වහන්සේට තිබුණු සියලුම සැප සම්පත් ඉවත් කරන්නට හේතුණි. පිය රජතුමාගේ රජතුමාණන්ගේ එකම අභිලාෂය වුණේ සිය පුතු සක්විති රජ කෙනෙක් කිරීම කියන එක අපි මුලින් සඳහන් කළා. පුත් කුමරාගේ අභිලාෂය වුණේ සියල්ල හැරදමා ගොස් පැවිදි වීම. සක්විති රජකම අතහැරීම හා සම්බන්ධ අභියෝග. සක්විති රජව සැප විඳිනවාට වඩා ලෝ සතුන් දුකින් මුදවා ගැනීම උදෙසා දුක් විඳීම බෝසතුන්ට ප්‍රිය වීම නිසා තමයි සක්විති රජකම අතහැරීමේ අභියෝගයේ ජයග්‍රහණය කරන්නට පුළුවන්කම ලැබුණි. සක්විති රජුට වුවද සසරෙහි ඉපිද ජාති ජරා ව්‍යාධි ආදී මරණවලට දුක් දොම්නස්වලට පත්වෙන්නට සිද්ධ වෙනවා කියන කාරණේ තේරුම් ගත්ත නිසා සක්විති රජකම අතහැර කටයුතු කරන්නට තීරණය කරනවා. ඊළඟට නිවන් මඟ සොයාගත හොත් තමා මෙන්ම පිය රජතුමා සුළු මම යසෝදරාව හා පුත් කුමරු ඇතුළු සියලු ලෝ සතුන් සසර දුකින් මුදවා ගන්නට පුළුවන් කියන අරමුණ නිසා බෝධිසත්වයන් වහන්සේ ගිහි ගිය අතහැර සක්විති රජකම අතහැර යන්නට තීරණය කරනවා. ඉතා කලාතුරකින් සිදුවෙන අභියෝගාත්මක අතහැරීම් විදිහට සක්විති රජකම යසෝදරාව නම් වූ ස්වකීය බිසව තමන්ගේ පුතණුවන් අතහැරීම කියන කාරණාවන් ඉතා කලාතුරකින් ලේසි පහසු ආකාරයෙන් තමන්ගේ හිතින් අයින් කරන්නට පුළුවන් කාරණාවක් නෙවෙයි. මහා අබිනිෂ්ක්‍රමණයෙන් පසු පැවිද්දෙකු වී සත්‍යසවා ගැනීම හා සම්බන්ධ අභියෝග සය වසරක් දුෂ්කර ක්‍රියාගත කාලයක් ගත කරන්න සිද්ධ වෙන එක සය වසරක දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවීම ඊළඟට ගුරු ඇසුර ලැබීමට හැකිවීම තමාගේම පාරමී ශක්තිය මත සියලු කෙලෙස් නැති කිරීම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පැවතුණු අභියෝගයක් ලෞතුරා බුදු බවට පත්වීම කියන අභියෝගය මේ සියලු අභියෝග බෝධිසත්වයන් වහන්සේ ඉතාමත් හොඳින් ජයග්‍රහණය කරනවා. ඒ වගේම මේ පුහුණුවට කියන ගාථා ධර්මයත්
පුහුණුවට කියලා තියෙන ගාථා ධර්මයක් අපි පාඩම් කරගෙන තියෙනට ඕනේ විභාග අවස්ථාවලදී ප්‍රශ්නේ ගාථා වැසුරින් ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන් නිසා ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ සාසනේ ධුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ උච්චාරණේ කළ යුතු තැන් පමණයි මම කියලා දුන්නේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙන ගාථා ධර්මයක් පාඨයක් ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ සාසනේ ධුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ අදහස තමයි අරබව නික්මෙව් යදෙව් බුදු සසුන්හි දිනව් මරසින් පරදා බට කැලේට වැදි ඇතෙකු සේ ඒක අදහ ඒක තමයි අදහස් ආරභත නික්කමත අරබව නික්මෙව් යුඤ්ජත යදෙව් බුද්ධ සාසනි බුද්ධ සාසනේ ධුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ මත් වූ ඇතෙක් මරසින් පරදා බට කැලේට වැදි ඇතෙකුසේ දිනව් මරසෙන් පරදා බට කැලේකට වැදිලා ඒ උණ බට වනේ පොඩි කරලා තල්ලා පොඩි කරලා දානවා වගේ කෙලස් නැමති බට කෙලස් විනාශ කරන්නට කටයුතු කරන්නට කියන අදහස තමයි ගාථා ධර්මයේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ පාඩමේ තියෙන කරුණු ඉතාමත් පැහැදිලිව අපි සාකච්ඡා කළා. එක එක අවස්ථාව අනුව බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයේ එක් එක් අවස්ථාව හා සම්බන්ධව ගැළපීම් කරලා ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ චරිතයේ තිබුණු මේ අභියෝග සාර්ථකව ජයග්‍රහණය කරන්නට බෝධිසත්වයන් වහන්සේ ක්‍රියා කළා. ඉතින් ඒ තුලින් ලබා ගන්නට පුළුවන් ආදර්ශ අපේ ජීවිතයට ලබා ගන්නට පුළුවන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා නැවත නැවතත් මේ කොටස් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබේ මතකයෙහි රඳවා ගැනීම සඳහා ඔබේ මතකය අවදි කර ගැනීම සඳහා මේ සාකච්ඡාවන් බොහෝ ප්‍රයෝජනවත් වෙන බව අපි විශ්වාස කරනවා. අපි ඉතාමත් ඉක්මනින් දෙවනි පාඩමේ කෙටි සටහන මේ ආකාරයෙන් සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි.